वर्तमान लोक विलंदपुले सौख्य संपन्न आहार संधा एति दिनें दिन इहलयान प्रवणताव मनाव हंदुनागत अपनायन कृषिकार्म दिपार्तमेंतुव अपनायन कृषि भोग संधाद यहपत कृषिकार्मिक पिलिवेत हंदुनादीम आरंभ करनु लेबुआ एही मूलिक अदेरेदी कुरुंदु गम्मिरिस कोपि सह कोकोवा यान भोग संधाद 2024 वसरे सिट सादिक्का කරඹු කහ සහ ඉඟුරු භෝග සඳහාද යහපත් කෘෂි කාර්මික පිළිවෙත් ප්‍රමිති සහතික ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කොට අවසන්. මෙහිදී භෝග රෝපණය කරන මුල් අවස්ථාවේ සිට අස්වනු නෙලීම සහ ප්‍රාථමික අස්වනු සැකසීම දක්වා අවශ්‍ය වන ප්‍රමිතිගත කෘෂි පිළිවෙත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සම්මත ප්‍රමිතියක් ලෙස සැකසීම මූලිකවම සිදු කරන इन पशु ईट अदाल वगा पिलिवित वगा भावित संग्रह वशेन प्रवीण ताक्षणिक कमिटुवक गे सहभागित्वेन संपूर्णेन्म सकसा अवसन करन लदी इसेम मेम भावित संग्रहयन अपगे वगा बिम्तुल स्थापने किरीमट अदाल देनुं कुमारु किरीम संदहा श्रेष्ठ निलदारीन हिवत पुहुनु करवान पुहुनु किरीमे वेडसटहन मालावद मी वनविट दीप व्याप्त वशेन පවත්වා ඇත මේ සඳහා ප්‍රමුඛ අනුග්‍රාහකත්වයේ ලබා දෙන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයයි ගැප් සහතිකේ ලබා ගැනීමේදී කොට්ටාස දෙකකට විශේෂයෙන් වාසි සහගත වෙනවා පළවෙනි කණ්ඩායම තමයි පාරිභෝගිකය ඒ වගේම අනික් කණ්ඩායම තමයි වගාකරුව කියන එක ඇත්තටම වගාකරුවන්ට GAP සහතික නැත්නම් ගැප් සහතිකේ ලබා දීමෙන් අනිවාර්යයෙන්ම ගැප් සහතිකේ ලබා ගැනීම සඳහා අවශ්‍ය පිළිවෙත් ටික ක්‍රියාත්මක කරනවට අනිවාර්යෙන් ගොවිපලේ ඵලදායිතාව වැඩි වෙනවා ඒකෙන් අස්වැන්න වැඩි වෙනවා අස්වැන්න වැඩිලා ගොවියට ඉහළ ආර්ථික තත්ත්වයක් ලබා ගන්න පුළුවන් තත්ත්වයට ගොවිපලපත් කර ගන්න පුළුවන් ඒ වගේම මේ හරහා පාරිභෝගිකයන්ට සෞඛ්‍ය ආරක්ෂිත පාරිසරික හිතකාමි නිෂ්පාදනයක් පාරිභෝගිකයන්ට ලබා ගැනීම හැකියාව තියෙනවා මේ හරහා සුරක්ෂිත ආහාරය පාරිභෝගිකයන්ට ගන්න පුළුවන් ඒ වගේම ඉහළ ආදායමක් වගාකරුවට ලබා ගැනීම හැකියාව මේ හරහා තියෙනවා අපි ගිය අවුරුද්දේ මේ ගැප් වැඩසටහන සඳහා කුරුඳු භෝගයයි ගම්මිලිස් ඒ වගේම කොකුවා සහ කෝපි කියන භෝග හතරට අපි ගැප් මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යනවා මේ අවුරුද්ද වෙනකොට අපි මේ අවුරුද්ද දෙසැම්බර් 31 වෙනකොට දැන් කහ ඉඟුරු සහ සාදික්කා කරාඹු කියන භෝග හතරට අපි මේ වැඩ භාවිත සංග්‍රහයෙන් හදලා ගැප් සහතික දෙන්න පුළුවන් තත්ත්වයට මේ අවුරුද්ද අවසන් වෙනකොට පත් කරනවා ඒ වගේම ලබන අවුරුද්දේ අපි වැනිලා සහ කරඳු මුඟු කියන භෝග දෙකට අවශ්‍ය ගැප් සහතික දෙන්න අවශ්‍ය කටයුතු ලබන අවුරුද්දේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද වෙනකොට අපි අඩුම ගානේ ගැප් සහතික ගත්ත ගොවීන් 1000ක්වත් මේකට එකතු කරගන්න තමයි අපේ අරමුණ තියෙන්නේ ආහාර හා බැඳුණු ප්‍රමිතීන් ලෝක ආහාර වෙළඳපොළ තුල අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙමින් පවතිනවා ඉතින් ශ්‍රී ලංකා වැනි දියුණු වෙමින් පවතින රටවල වගාකරුවන් මේ සඳහා සූදානම් විය යුතුයි පසුගිය දශක දෙක තුන තුල අපේ ලංකාවේ වගේම ලෝකයේ කෘෂිකාර්මික පද්ධති තාමත් වේගයෙන් වෙනස් වුණා ජනගහනය වැඩිවීමත් එක්ක භෝගවල ඵලදායිතාවය වැඩි කර ගැනීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය යාන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්න සිදු වුණා මෙතෙන්දී රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමත් එක්ක මේ ඵලදායිතාවය වැඩි කර ගැනීමේදී කුෂි රසායනික ද්‍රව්‍ය පොහොර මේ වගේ දේවල් භාවිතා කිරීමත් එක්ක අපේ කෘෂිකාර්මික නිෂ්පාදනවල පිරිසුදු බව පාරිශුද්ධ බව ක්‍රමයෙන් වෙනස් වුණා එවට වස විස එකතු වෙන්න පටන් ගත්තා මේ නිසා ආහාරයේ සුරක්ෂිතභාවය ආහාරයට වස විස එකතු වීම මේ නිසා වැඩි වෙන්න පටන් ගත්තා මේ නිසා අපට අවශ්‍ය වෙනවා කෘෂිකාර්මික නිෂ්පාදන සහතික කිරීමක් සම්බන්ධයෙන් මොකද කෘෂිකාර්මික නිෂ්පාදන වල පාරිශුද්ධතාවය පෙන්වීමට සහතික කිරීමක් අවශ්‍ය වෙනවා මෙන්න මේ සහතික කිරීමේදී තමයි අපට අවශ්‍ය වෙන්නේ විවිධ ආහාර වර්ග ඒ වගේම අපනයන කෘෂිකර්ම භෝග ඒ වගේම කුළුබඩු සහ පානීය භෝග මෙන්න මේ වගේ දේවල් පිළිබඳව ඒ වස විස නොමැති බවට සහතික වෙන්න. මෙන්න මේ නිසා සහතික කිරීමක් අවශ්‍ය වෙනවා. මේ අවස්ථාවේදී අපිට ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් මේ භාවිත සංග්‍රහයන් සකස් කිරීමට අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දෙනවා. මෙතෙන්දී මේ කාලය තුලදී අපි මේ භාවිත සංග්‍රහයන් සකස් කරලා 2024 වර්ෂය තුලදී අපේ සෑම භෝගයක් සඳහාම අවශ්‍ය
යහපත් කෘෂිකාර්ම පිළිවෙස් සඳහා සහතික ලබා දීමට අවශ්‍ය සියලුම කටයුතු සැලසුම් කරන යනවා එමේ නිසා 2024 න් පස්සේ අපේ මේ භෝග අපනයන කෘෂිකාර්ම භෝගවල මේ භෝග සියල්ල සඳහා අවශ්‍ය යහපත් කෘෂිකාර්ම පිළිවෙත් සහතික නැත්නම් ගැප් සහතික ලබා ගැනීම හැකියාව තියෙනවා ඔබටත් මේ සඳහා ආයුධම් කරන්න පුළුවන් මේ භෝග සඳහා ඔබට යහපත් කෘෂිකාර්ම පිළිවෙත් සහතික ලබා ගැනීමට අවශ්‍ය නම් අපනයන කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව හරහා මේක ලබා ගැනීම හැකියාව තිබෙනවා යුරෝපය ඇතුළු ඉහළ වටිනාකම් සහිත වෙළඳ පොළ වෙත අපනයන කෘෂි නිෂ්පාදන යොමු කිරීමේදී ඒවායේ ප්‍රමිතිය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීම ඉතාම වැදගත් විශේෂයෙන්ම කෘෂි පිළිවෙත් හේතුවෙන් කෘෂි නිෂ්පාදනවල ඉතිරිවන කෘත්‍රිම රසායන ප්‍රමාණයන් මානව හානදායි නොවන අවම මට්ටමක තබා ගැනීමටත් පරිසරයට අවම හානියක් සිදුවන පරිදි කෘෂි නිෂ්පාදනයන් සිදු කිරීමත් යන කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කොට තිබෙනවා. මීට අමතරව අපනයන කෘෂි වගා බිම් හා ගොවිපොළ ආශ්‍රිත සේවක සෞඛ්‍ය ආරක්ෂාව හා සුබ සාධනය මානව අයිතිවාසිකම් තහවුරු කිරීම මෙම ගැප් වැඩසටහන තුළින් අපේක්ෂා කරනු ලබනවා. විශේෂයෙන්ම අපි දන්නා මහනුවර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මේ භෝගය පැතිරලා තියෙන්නේ महानूर तीयन विशेषितु महानूर प्रदेश सुविशेषु कैंडियन फॉरेस्ट गार्डन हेमनत कैंडियन होम गार्डन की कंसेप्ट के अटति हेमनत मे क्रमवेद अटति तम साधिक प्रधान वशे व्याप्ति लाती है भाई अभी मेधक्वा अभी प्रधान वशेम अपनयने करलाती है साधिक इंदियावट चीनेट सह एक सत्तराबी अमीर राज्य तम वेडिंग प्रमाण के अपनयने करलती विशिद वर्षे सलको अब अभी ईट हागिय विभव व्यक्ति तवा विना රටවලවලට මේ රට වැඩි වටිනාකමකට අලෙවි කරන්න සහ වැඩි ආදායමක් ලබා ගන්න රටට සහය වගේ මේ ගොවි ජනතාවට විශේෂයෙන්ම අපි දන්නවා සාධිකවල විශේෂයෙන් මේ නෙළීමේ ක්‍රමවේදයේ තියෙන දුර්වලතා එහෙම නැත්නම් මේ සකස් කිරීමේ ක්‍රමවේදයේ තියෙන දුර්වලතා නිසා මේකට විවිධාකාරයේ විෂද්‍රව්‍ය ඇෆ්ලොටොක්සින් ඔචොටොක්සින් වගේ දේවල් එකතු වෙලා තියෙනවා මේ මේ හේතු නිසා තමයි අපිට ඇත්තටම මේ ඉහළ වෙළඳ වටිනාකමක් සහිත වෙළඳ පොළවලවලට අපේ සාධික අපනයන කිරීමේ ගැටලු මතුවලා තියෙන්නේ මේ යහපත් නිෂ්පාදන ක්‍රමවේදය තුළින් අපි උත්සාහ කරන්නේ मे दोषयान हेमनता मे तीन अभियान सिधुन मगहर अड़पाड़ुका मगहर वगेन इहल गुणात्मयुत् निष्पादने सकास्कर्ला मेक इहल वटनाकमक सहित वेलपोलकट अलविकिरी सन्दा अवश्य मार्गोपदेश मगपेन्वीम अवश्य अपे सहाय सह ये सीलु देवा डिपार्टमेंट मगिंग लबादीम तमें अपे मूलिक अवश्यता हेमनता अपे मूलिक अरमण विलाती फलवे निवतावट लबादी मे यहाँ निष्पादन पिलीवत साहति के हर अभी उलवा मेतनी इसहाट गिहिला तवत् निष्पादन सह पद्धति साहतिक करने गिहिला मे देवाट इसहाट लघु आदाय मक लागन निष्पादन सकास्क्री मेदी अपना कृषिकर्म डिपार्टमेंट मगे निर्देशित शास्य विद्यात्मक क्रम इवागेम तम रोग पलिबोध पालन क्रम अनुगमने किरीम इवागेम निर्देशित आकार अणु पांशुपोषण कलमणाकर्ण्य वेणि क्रिया मार्ग अनुगमने किरीम सन्दा अपे वगाकर दिर्मत किरीम अपना कृषिकर्म डिपार्टमेंट विधेयट खराबुभोगे सन्दा यहाँ कृषिकार्मिक पिलिवेत पिलिबांधव हंधुन्नादेन्य अपे कराबु वगाकरुवंट भोग वगावन संदह योदन पोहर पोहर वर्ग पांसु पोषण कलमनाकारने संदह योदन पोहर वर्ग रोग पलिबोध पालने संदह योदन पलिबोधनाशक भावित अपिट भोम सीमा करांड पुलवांग इवागेम तमाय मेवानी सीमा की रीम मागीं पारिसरेट सिदुवन हानी अपिट अवमकरगेनी में हैकिया वक्तेन कराबु वगाव संदह निर्देशक भावित संग्रहयानी भावितयानी सम्मत प्रमिति अणु वगाव अनुकूल पवत्न वन ये सन्दा विघनने पशु अभी ग्याप साहति के मनाता है यहाँ पत् कृषि कार्मिक पिलिबंधव साहति के निगुत करण अपे रटे पहसे वगाकरण पुलवान वार्षिक भोगे अतमा में कहा किया कहा वगावट ग्याप साहति के लबा देने वकील किया कहा भोगे सदा යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීමේදී අපේ වගාකරුවන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කීපයක්ම පවතිනවා. ඔවුන් පළමුවෙන්ම වගාවට යොදන පොහොර වර්ග වගාවට යොදන කෘෂි රසායනික ද්‍රව්‍ය ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නේ නැහැ. ගුණාත්මක නිෂ්පාදනයක් අපි ලබා ගන්න කියලා කටියේ සැලකිලිමත් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ කහ වගා කරන ප්‍රදේශය නැත්නම් අපේ පරිසරය ගැන යහපත් පිළිවෙත් අනුගමනය කළ යුතුයි. ඒ ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඊට පස්සේ තමන්ගේ වගාවේ ගොවිපලේ සේවකයන් සේවකයන්ගේ සුබ සාධනය ගැනද ඒ වගාකරුවන් සැලකිලිමත් වෙන්නේ.
අදවන විට පාරිභෝගිකයින් විශේෂයෙන්ම කහවල ගුණාත්මය ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඔවුන් කහවල අඩංගු වන විස රසායනික ද්‍රව්‍ය මොනවද, බැර ලෝහ මොනවද කියලා ඒවා ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. මේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහතිකය ලබා දීම මගින් නිෂ්පාදකයන්ට වගේම ඒ අලෙවි කරන අලෙවිකරුවන්ටත් මේක ඉතාමත් පහසුවක් වෙනවා තමන්ගේ නිෂ්පාදන වෙළඳපොළේ සාර්ථකව අලෙවි කර ගැනීමට. ඉඟුරු කියන්නේ ඉතා ලාභදායී වගාවක්. ඔබගේ ඉඟුරු වගාවටත් ගැප් සහතිකය ලබා ගත්තොත් ඔබගේ ලාභය අනිවාර්යෙන් වැඩි කර ගන්න පුළුවන්. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරමින් ගැප් සහතිකය ලබා ගනිමින් මේ ඉඟුරු මෝගේ වගා කරනවා නම් ඔවුන්ගේ ආදායම තව තවත් වැඩි කර ගැනීමට හැකි වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ලාභය තව තවත් වැඩි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. අපට මේ ගැප් සහතිකය ලබා ගැනීමේදී යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරමින් ඉඟුරු මෝගේ වගා කර ගැනීමේදී පස සකස් කරගන්නේ කොහොමද, පැල හිටවන්නේ කොහොමද, පැල අතර පළතරේ පවත්වාගෙන යන්නේ කොහොමද, වල් මර්ධනය කරන්නේ කොහොමද, පොහොර වර්ග කාබනික සහ රසායනික පොහොර වර්ග හරියාකාරව යොදන්නේ කොහොමද, පලිබෝධනාශක අවශ්‍ය අවස්ථාවලදී යොදාගන්නේ කොහොමද කියන මෙන්න මේවායි කාරණාවන් සම්බන්ධයෙන් ඉතාමත් හොඳින් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. මෙන්න මේ අනුගමනය කරන යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අපි සියල්ලම වාර්තා තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒවා විගණනයේදී ඒ වාර්තාවන් පරීක්ෂාවට කල්ල බලනවා ගොවි මහතුන් මේවා හරි හැටි අනුගමනය කරනවද කියලා. ඒ විගණනයට අනුකූලව වෙන විදිහට යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරමින් වගාව සිද්ධ කරනවා නම් ඒ ගොවි මහතුන්ට ඒ අවස්ථාවේම අපි ගැප් සහතිකය එහෙම නැත්නම් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සම්බන්ධයෙන් කරන සහතිකය ලබා දෙනවා. දැන් විශේෂයෙන්ම යුරෝපා රටවල් සහ ඒ වගේම සම්බන්ධනය වෙන අනිකුත් රටවල් මේ ගැප් සහතිකයේ තියෙන එළවලු පළතුරු සහ අමු ඉඟුරුවාගේ දේවල් වලට ඉතාමත් හොඳ මිලක් ලබා දීම සඳහා පෙළඹිලා තියෙනවා. ඒ කියන්නේ අපිට ඉතාමත් පහසුවෙන් අපනයන වෙළඳපොළට ඉදිරිපත් වෙන්නත් පුළුවන්. අපනයන වෙළඳපොළට ඉදිරිපත් වෙලා වැඩි ලාභයක්, වැඩි ආදායමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ගැප් හෙවත් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් මේ තරම් වැදගත් වෙන්නේ ඇයි? ඇත්තටම මේ සහතික කරන ක්‍රියාවලියේ ගැප් කියන එක අනිත් ඒවාට වඩා සුවිශේෂී. මොකද අපි දන්නා වගා බිමකදී යම් කිසි හානිකර ද්‍රව්‍යයක් ආහාරයට එකතු වුණොත් මේක GMP ගත්තා කියලා ISO තිබ්බත් HACCP තිබ්බත් අර මූලිකව ආහාරයට එකතු වෙන විෂද්‍රව්‍ය නැත්නම් බැර ලෝහ මොන හරි දේ ඊට පස්සේ සමහරට අයින් කරන්න අමාරු. ඒක නිසා මොන සහතික තිබ්බත් වඩාම වැදගත් වෙන්නේ ගැප් සහතිකලත් ආහාර නිෂ්පාදනයක් ගන්නවා නම් ඒකේ ගුණාත්මය ගැන හොඳ විශ්වාසයක් තියාගන්න පුළුවන්කම තියෙනවා පාරිභෝගිකයන්. ඇත්තටම ආහාර ආරක්ෂිත ආහාරයක් ලබා ගැනීම මූලිකම පියවර විදිහට අපිට ගැප් සහතිකය හඳුන්වන්න පුළුවන්. හොඳයි, ඉතින් එහෙමනම් ඕන්න අදත් අපි වැඩසටහනේ නිමාවට ආවා. අද අපි ඔබ වෙත ගෙනාවේ ගැප් සහතිකය අපනයන කෘෂිභෝගතා සඳහා කොතරම් දුරට වැදගත් වෙනවද කියන කාරණේ පිළිබඳවයි කතා කරේ. ඉතින් වසරේ අවසන් සැගවුණු කහවණු වැඩසටහන තමයි ඔබ වෙත ගෙනාවේ. එහෙමනම් අපි යොමුමු ජයග්‍රහකයා දෙසට නේද? පසුගිය සතියේ අපි වෙත නිවැරදි පිළිතුරේ වූ ජයග්‍රහකයා වන්නේ ඔබයි. ඔබගේ විස්තර දැන් tire දිස්සෙනවා. ඔබට සාවිත්‍රි පුද්ගලික ආයතනය මගින් වටිනා කුළුබඩු කට්ටලයක් ත්‍යාගයේ වශයෙන් ඉදිරියේදී ලබා ගන්නට පුළුවන්. අද වෙනසටහන තුලින් අපි ඔබෙන් අසන පැනේ තමයි සාධික කරාඹු කහ ඉගුරු වවන ඔබට 2024 සිට නොමිනේ ලබාගත හැකි කෘෂි ප්‍රමිති සහතිකය කුමක්ද? A GMP B GAP C කාබනික. එහෙමනම් ඉතින් නිවැරදි පිළිතුර මේ ආකාරයට යොමු කරන්න. SK හිස්තනක් නිවැරදි පිළිතුරෙහි නිවැරදි අක්ෂරය යොදා 0705 551 551 දුරකථන අංකයට WhatsApp කරන්න. හොඳයි, එහෙමනම් අදත් ඔබගේ නිවහනින් සමුගෙන යන්නටයි සූදානම් වන්නේ. තවත් නැවුම් අරුත් බර අපනයන කෘෂිභෝග පිළිබඳ තොරතුරු රැගෙන නව වැඩසටහනක් සමගින් සම්බන්ධ වෙන්නට නව වසරේ බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඉතින් ප්‍රාර්ථනා කරනවා සාමී සතට පිරි සුබ නත්තලක් වගේම සුබම සුබ නව වසරක් වෙන්නට කියලා. සුබ දවසක්.